පොහොට්ටු වේදිකාවේ මහින්ද නෑ. පොහොට්ටුවේ රනිල්වාදීන් මට්ටු කිරීම ඇරඹේ. මහි වෙනුවට නුවරට දාපු රෝහිතත් රනිල්ට. ගිනිගේ කංචනට ගිනි පිඹි. ගම්පහ අලුත් පොහොට්ටු ලොක්කට පවිත්‍රාගෙන් කුණු බැනුම්. ඉන්දිකට වැදුනේ පොට්ට චාන්ස් එකක්. ඔයත් එපා, වන්දිත් එපා. නාමල් ඉන්න තැන පොඩි පොහොට්ටු පුපුරලා. පවිත්‍රා මහින්දට රහසේ දුන්නු රත්නපුරේ ප්‍රතිඵලය. පොහොට්ටුව මුදලට විකුණලා ප්‍රසන්නගෙන් බරපතල චෝදනාවක්. පොහොට්ටුවට ඉන්දියාවෙන් නැකතක්. දිලිත් එනවට ධම්මික සතුටෙන්. හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට. ප්‍රසන්නලා ලන්සලා ගේමට බැහැලා. පාර්ලිමේන්තුවේ පිල්මාරුවක්. බහුතරය ආණ්ඩුවෙන් ගිලිහෙයි. නාමල් පාර්ශවය ඇමති ධූර අත්හරි. ලොකුම සන්ධානය හදන්න සජිත් සූදානම්. මාන්නප්පෙරුමගේ රහස් සාකච්ඡාව ලීක් වෙලා. ගෙයක් ගෙයක් ගාන යන වැඩක් එක්ක මාලිමාවට විදෙස් ආධාර. ඉන්දියාවේ පූජක නඩයක්ම ලංකාවේ තැන් තැන්වල මහා යාක. The leader, දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම. පොහොට්ටු වේදිකාවේ මහින්ද නෑ. ජනාධිපතිවරණයට තව තියෙන්නේ පෝය දෙකක විතර කාලයක්. තාම සැනකෙළිය ඇරඹුණා විතරයි. මුල්ම අංගය ලෙස සභාගත වී තිබෙන්නේ රිලා නැටුම්, උඩුපිනුම්, යටිපිනුම්, බඩපිනුම් සමග කරනම්ද ගසන්නන් වෙත. මායා යෂ්ටියෙන් මඟ කියා දෙන්නේ ඔවුන්ගේ සැබෑ හිමිකරුවන්. මේ අතර මොනරුන් කිහිප දෙනෙකු සිය රංගනය සඳහා පිල් සකසමින් ඉන්න ආකාරයත් දැකගන්නට තියෙනවා. අලිගාලේද වෙනද නැති තදබදයක්. කල් ඇතුවම රේස් දිව් හාවුන් නිදිබදින අතර ඉබ්බොත් තරගයට අවතීර්ණ වෙමින් ඉන්නවා. මෙදා ජනාධිපතිවරණ උණුසුම තීව්‍ර කළේ මැතිවරණ කොමිසමේ ගැසට් එක එනවත් එක්කම රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇපතැන්පත් කිරීමයි. ඒකත් එක්ක ඊළඟට ආපු කතාව තමයි රනිල්ගේ ඡන්ද ලකුණ මොකක්ද කියන එක. ජනාධිපති රනිල් මෙදා ජනාධිපති සටනට එන්නේ හාට් එකෙන් කියලා ගිය ආරංචියත් එක්ක සෝෂල් මීඩියාවල සමහරු රනිල්ට හාට් එකෙන්ම සුබ පතන්න ගත්තා. එයස් ඔය හාට් එක නෙවෙයි හලෝ බූර්වකුට්ටමේ හාරත කියලත් සමහරු නක්කලේ දැම්මා. හෘදේ වස්තු එක්ක දාන්න නම් ධමනි ශිරාත් එක්කම දහන්න ඕන කියලත් සමහරු තර්ක ගෙනාවා. එයස්සේ තවත් සමහරු කියන්නේ ජනපති රනිල් චන්දට එන්නේ හැරමිටිය ලකුණෙන්ලු. ඔය විදිහට බලනකොට රනිල් චන්දට එන ලකුණ ගැනත් මාර අවධානයක් යොමු වෙලා. ඒ කොහොම වුණත් ජනපති රනිල්ට සහය දෙනවද නැතිනම් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවද කියන පණිවිඩය රටට ඉදිරිපත් කරන බව පොහොට්ටුව ප්‍රකාශ කළේ රනිල් ඒ විදිහට ඇප මුදල් තැන්පත් කරපු සීන් එකත් එක්කමයි. ඒ කියලා ගිය දවස් දෙකයි පහුගේ සඳුදා නාමල්ල බැසිල්ල සාගරල පොහොට්ටු දේශපාලන මණ්ඩලයේ රැස් කරලා ජනාධිපති රනිල්ට සහය නොදී පක්ෂයේ අපේක්ෂකයෙක් දාන්න ගත්තු තීන්දුවත් එක්ක පොහොට්ටුව පැහැදිලිවම දෙකඩ වුණා. මහින්ද රාජපක්ෂගේ වම් මත දකුණු මත කියාගෙන හිටපු එස්.එම්. චන්ද්‍රසේන ළමගේ අය පක්ෂයේ තීන්දුවට පිටුපාල රනිල්ට සහය දෙන්න යද්දි නාමල්ගේ හයියට හිටියේ ජොනි, රෝහිත වගේ දෙතුන් දෙනෙක් විතරයි. ඔනෙයි අගෝස්තු 4 උදේ හිටි හැටි එස්.එම්.එස් ඇලර්ට් එකක් ආවා. ඒකෙන් කියවුනේ පොහොට්ටුවේ ජාතික කැඳවුම්කරු රෝහිතත් රාජපක්ෂලාත හැර රනිල්ට එකතු වෙනා කියලයි. ඒ කියන්නේ පොහොට්ටුවේ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධනත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල්ට සහය පළ කිරීමට තීරණය කරලා. කළුතර ආසන බල මණ්ඩලයේ කැඳවූ අවස්ථාවේදී පක්ෂ ක්‍රියාකාරීන්ගෙන් ඉදිරිපත් වූ යෝජනාවට හිස නවමින් එතින්දුව ගන්න වුණා කියලයි රෝහිත කියන්නේ. පහුගිය පොහොට්ටු දේශපාලන මණ්ඩලයේදී වෙනම තර්ග කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් රෝහිතගේ ප්‍රසාදයක් තිබිලා නැහැ. ඔහු අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂට තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරලා පක්ෂ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සමගත් මේ පිළිබඳ කීප සැරයක්ම සාකච්ඡා කරලා ඒත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඔය තීරණය ගත්ත කියලයි කියන්නේ. පක්ෂය නැවත එකමුතු කිරීම වෙනුවෙන් රෝහිත පහුගේ දවස් කිහිපේම ලොකු මහන්සියක් අරගත්තලු. පක්ෂයේ නායකයන් සහ ජනාධිපති රනිල්ට සහාය පළ කරන පොහොට්ටු කණ්ඩායම එක්කත් නිරන්තරයෙන් සාකච්ඡා කළාලු. ඔන්නේ ආසේ මහනුවර දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළ මහින්ද ආනන්ද අලුත්ගමගේ රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කිරීම නිසා මහනුවර දිස්ත්‍රික් නායකයා විදිහට බැසිල් රෝහිතව පත් කරලා තිබුණා. එහෙම අලුත් පත්වීමකට නම් කරලා පැය කිහිපයක් යන්න මත්තෙන් රෝහිත ගත තීරණේ රාජපක්ෂලාගේ බොක්කටම වැදිලා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයෙකු වන හිස්බුල්ලාගේ පවුලේ විවාහ මංගල උත්සවයක් ඊයේ රෑ කොළඹ තරුපහේ හෝටලයක තිබිලා. මහින්ද ශිරාන්ති ජෝඩුවත් එවිඩින් එකට ගිහිල්ලා. එතනදි ටොපික් එක වෙලා තියෙන්නේ පොහොට්ටුවට වෙන්න යන නස්පැත්තිය. මගුල් සාදේ කාන්තාවන් වෙනුවෙන් වෙන් කරපු ශාලාවේ ශිරාන්ති නෝන මහත්තයා ඉද්දි මහින්දල ඉඳලා තියෙන පිරිමි ශාලාවේ. මහින්දත් එක්ක දේශපාලන චරිත කිහිපයක්ම එක ටේබල් එකේ ඉඳලා. ජනාධිපති වෙනුවෙන් ඒ මගුලට ගිහින් තිබෙන රවි කරුණානායක එයත් ඉඳලා තියෙන මහින්ද හිටපු ටේබල් එකේ. කට්ටියම එක දිගට කතා කරලා තියෙන ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ධම්මිකව දාන්න ගත්තු තීරණය ගැන. අනේ මම නම් ඕවා ගැන වැඩිය දන්නේ නැහැ. ඔය බැසිල්ල නාමල්ල සාගරලනේ ඔක තීන්දුව කරුවේ. මම නම් හිතාගෙන ඉන්නේ ඒක රැස්වීමකටවත් නොයන්න. මහින්ද කියලා තියෙන සෑහෙන සෑඩ් ටෝන් එකකින්. මම නම් කියන්නේ පක්ෂයේ කැඩෙන එක නවත්ත ගන්න ඕන. ශිරාන්ති රාජපක්ෂ නෝන මහත්තයත් භෝජන සංග්‍රහයෙන් පස්සේ එළියට එන ගමන් දේශපාලන චරිත කිහිපයක් එක කී කී ඇවිත්. මහින්දලාට ශිරාන්තිලාට පක්ෂයේ කැඩෙනවා කියන බය
ඇවිත් තියන්නේ නිකංමත් නෙවෙයි. දේශපාලන මණ්ඩලයේදී ගත්තු තීරණයත් එක්ක රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුවේ පෙති දවසින් දවස හැලෙන්නට පටන් අරගෙන පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් බලමණ්ඩලයේ සහයත් රනිල්ට පහුගිය මහමැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරඟ කර රත්නපුර දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වූ මන්ත්‍රීවරුන් 8 දෙනා අතරින් 5 දෙනෙක්ම ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළ කිරීමට තීරණය කරලා ප්‍රියංකර මුළු පුත්තලමම රනිල්ට කරකවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජය තහවුරු කිරීම සඳහා කටයුතු කළ යුතු බවට වන යෝජනාව පුත්තලම දිස්ත්‍රික් බලමණ්ඩලයේදී ඊයේ ඒකමතිකව සම්මත වෙලා කෑගල දිස්ත්‍රික් පොහොට්ටු බලමණ්ඩලයේ සහයත් රනිල්ට ඔන්න ඒ විදිහේ පුවත් සිරස්තල වලින් පත්තර පිටු පෙරිලා ඔය විදිහට එක දිගට නිවුස් ඇද ජනාධිපති වික්‍රමසිංහ දිනයි කියලා සමහරු කියන්න පටන් අරගෙන ඒ කතාවලට සජිත්ගේ මීඩියා කට්ටියට විතරක් නෙවෙයි නාමල්ලාගේ ගෝල බාලින්ටත් මල පැනලා ඔය නාමල්ගේ උපදේශක මට්ටමේ ඉන්න ගිනිගේ වගේ අය කංචනලට හතර වටේ නෙලන්න පටන් අරගෙන පොහොට්ටු ඇමරිකා ගත හැකි මන්ත්‍රීවරුන් ප්‍රසන්න රණතුංග විසින් රනිල්ගේ දෙපතුල ළඟ බලු පැටවුන් මෙන් දනගස්වා ඇත. පොහොට්ටුව සූර සූරා ගත හැකි මන්ත්‍රීවරුන් කංචන විජේසේකර විසින් රනිල්ගේ ඔඩොක්කුවේ නිදි කරවා ඇත. ඔවුන්ගේ ගුණමකු දේශපාලනයේ මනාව සහතික කර ලොවට පෙන්වා දී තිබේ. ඒ පිළිබඳ අපේ පිළිකුල ප්‍රකාශ කරන අතර ඔවුන් අපේ පක්ෂයට හානියක් කළ බවද අපි පිළිගනිමු. ඒත් කමක් නැත කියලා ගිනිගේ කියනවා. එයා දිනයිද කියලා හෙඩිමක් දාගෙන රන්ද ගිනිගේ මෙහෙම කියනවා. පහුගිය අවුරුදු දෙකේම පොහොට්ටුවේ මැති ඇමතිවරුන්ගේ සහාය තිබුණේ රනිල්ට. ඒත් කිසිම සමීක්ෂණයකින් රනිල් උඩට ආවේ නෑ නේද? ආර්ථික අර්බුදයේ විසඳුවා කියලා තාපපුර පෝස්ටර් ගැහුවා. ඒත් හැම සමීක්ෂණයකින්ම රනිල් හතරවෙනියා නේද? ඒයි. සම්පූර්ණ පොහොට්ටුවේ සහාය තිබිලත් රටේ ජනතාව දිගින් දිගටම රනිල්ට ප්‍රතික්ෂේප කරා නම් දැන් පොහොට්ටුවේ මැති ඇමතිවරු කොටසක් විතරක් සහාය දෙනවා කියන්නේ රනිල් හිටියටත් වැඩිය පහතට වැටෙන එක කියලා සාමාන්‍ය පෙළ සමත්වයකට වුණත් තේරෙනවා. තමන්ගේ වරදාන වරප්‍රසාද නැති වෙයි කියන බයට වියරුවෙන් වගේ හැසිරුණාට රටේ මහජනතාව රනිල්ට කැමති නෑ. ස්වාධීන වෙලා නෙවෙයි කහ වතුරෙන් නාලාවත් මැරිලා ඉපදුනත් මේ රටේ මිනිස්සු රනිල්ට කැමති නෑ. එච්චරයි. එදා සිරිසේන රනිල් හවුල මහින්ද රාජපක්ෂ මහතා හැඳින්වුවේ එලහරකයි මීහරකයි වගේ දෙපැත්තට යන්නේ කියලා. ඒ කියන්නේ රනිල්ලාගේ ප්‍රතිපත්ති සහ මහින්දලාගේ ප්‍රතිපත්ති අහසට පොළව වගේ කවදාවත් එකමගක යන්න බෑ. ඒ නිසා තමයි පොහොට්ටුවේ මිනිස්සු තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති රකින්න අපේක්ෂකයෙක් ඉල්ලුවේ. ඉතින් පක්ෂයේ කලේ ඒ ජනතාවගේ ඉල්ලීම ඉටු කිරීම. රනිල්ට සහාය දෙන්න තීරණය කළා නම් ඒක එයාගේ නිදහස. ඒ ගැන අපට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් තමන්ගේ නූගත් වසල්ල ගතිය පෙන්වමින් පොහොට්ටුවේ පාක්ෂිකයාගේ දේශපාලනික නිදහස නැති කරන්න අසාධාරණ කූට ගේම් ගහන එක නම් අන්තිම සෞත්තුයි. කංචනට පිටකොන්දක් තියෙනවා නම් පොහොට්ටුවේ අපේක්ෂකයා එක්ක හැප්පිලා බලන්න ඕන. එහෙම නැතුව සාගරකාරී වසම් මහලේකම්තුමාට ප්‍රශ්න ඇති කරලා අනෙක් මන්ත්‍රීවරුන්ට තර්ජනය කරලා කරන ඔය දේශපාලනය මොකක්ද? හරිම අවලස්සනයි, අජූතයි, අප්‍රසන්නයි. එරන්දගිනිගේ කියනවා. එයා දිනයිද කියලා ගිනිගේ අහද්දි ලන්සල් දොමින්දල නම් කියන්නේ රාජපක්ෂලා වෙන් වෙච්ච සීන් එකත් එක්ක රාජපක්ෂ විරෝධීන්ට දැන් රනිල්ට එකතු වෙන්න බැරුව තිබුණ බැරියරයක විසි වෙලා ගිහින්ලු. රනිල්ට තමයි පුළුවන් කියාගෙන සජිත්ලා අනුරලා බටේ හිටපු කට්ටියත් දැන් රනිල්ටලු. ඔය කාගේ කාගේත් පුරසාරම්වල ප්‍රතිඵල බලා ගන්න වැඩි දවසක් නෑනේ. ඒ ටිකත් බලාගෙනම හිමු නේද? ගම්පහ අලුත් පොහොට්ටු ලොක්කට පවිත්‍රාගෙන් කුණු බැනු. ඇමති ප්‍රසන්න අයින් කරලා ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු නායකත්වයට පත් කරපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ පෙරේදා දිවුලපිටිය රැස්වීමක් සංවිධානය කරලා තිබුණා. ඒ නාමල් රාජපක්ෂ ප්‍රධානත්වයෙන්. නමුත් නාමල්ගේ සහ ජොන්ස්ටන්ගේ කතා ආවරණය කරන්න සංවිධායකයන් මාධ්‍යට අවසර දීලා තිබුණේ නැහැ. ඒ අනුව මාධ්‍යට අවසර දීලා තිබුණේ ඉන්දිකගේ සහ ප්‍රසන්න රණබීර රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනාගේ කතා ආවරණය කරන්න පමණයි. වැරැස්සීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගෙන එන බවට රාජ්‍ය ඇමති ඉන්දික නාමල්ට පොරොන්දු වෙලා තිබුණත් ඇමති ප්‍රසන්නලාගේ කට්ටිය කියන්නේ රැස්වීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් බව පවසමින් ගෙන්නලා තිබුණේ වෙනත් පිරිසක්ලු. ඒ කියන විදිහට ඉන්දික නාමල් වන්දලා. ඒ කොහොම වුණත් වැරැස්වීමට හිටපු නගර සභා සභාපතිවරුන් 6 දෙනෙක් සහභාගී වෙලා තිබුණා. ඉන් එක් අයක ඌයේ මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපති නීල් ජයසේකර. අරගල සමයේදී නිවාස හිමි වූ සියලුම දෙනාට ඉදිරියේදී පත්වන පොහොට්ටු රජයක් යටතේ වන්දි ලබා දෙනවා කියලා රාජ්‍ය අමාත්‍යතුමා පොරොන්දු වෙලා. අනේ ඇමතිතුමා, ඔබතුමා අපිට සලකපු හැටි අපි දන්නවා. ඔයත් එපා, ඔයා දෙනවයි කියන වන්දිත් අපිට එපා. හිටපු පළාත් පාලන නියෝජිතින් රාජ්‍ය අමාත්‍ය ඉන්දිකගේ මුහුණටම කියලා. වෙරැස්සීම පටන් ගත්ත වෙලේ ඉඳලා ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමතිතුමා හිටපු දිස්ත්‍රික් නායක ඇමති ප්‍රසන්න රණතුංගට අතොරක් නැතුව බැන වැදිලා. ඒත් ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිතුමා නම් කිසිවකට දෝෂාරෝපණය කරන්නේ නැහැ. ඒකත් ඉන්දිකලට ප්‍රශ්නයක් වෙලා. ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමතිවරයා කාලයක් තිස්සේ ඉඳන් ගම්පහ දිස්ත්‍රික් නායකත්වයට කෙලහලමින් සිටියා කියන එක රහසක් නෙවෙයි. නමුත් දිස්ත්‍රික්කයේ හෝ පක්ෂයේ ඒකට චාන්ස් එකක් ලැබුණේ නැහැ. නමුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල්ට සහාය දැක්වීමට ඇමති ප්‍රසන්න ගත් තීරණයත් එක්ක ගම්පහ දිස්ත්‍රික්කයේ නායකත්වය ගැනීමේ පොට චාන්ස් එක ඉන්දිකට ලැබිලා. මේ ඉන්දික රාජ්‍ය ඇමතිතුමාට සම්බන්ධ තවත් කතාවක්. රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ යම් කපුකමකට මුක්කු ගහන්න පෙරේදා විජයරාමේ තියෙන මහින්ද හිටපු ජනාධිපතිතුමාගේ නිල නිවසට ගිහිල්ලා ඉන්දික එතනට ගිහින් ටික වෙලාවක් යද්දී ඔය පවිත්‍රා වන්නියාරච්චි ඇමතිතුමිය මහින්ද රාජපක්ෂ හම්බ වෙන්න කඩාගෙන බිඳගෙන ඇවිල්ලා පක්ෂය ආයත එකතු කරන්න කියලා රත්නපුරේ පාක්ෂිකයින් ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා කියලා පවිත්‍රා මහින්දට කියලා. මම සීක්‍රට් වෝට් එකකුත් ගත්තා
අවසානයේ සර් 90%කට වැඩි කියන්නේ රනිල්ට සහය දෙමු කියලා. පවිත්‍රාය ගැන කියාගෙන යද්දි ඉන්දික කතාව මැදට පැනලා පවිත්‍රාට මල පැනලා. පවිත්‍රා අම මුත නැති වෙන්නේ ඉන්දිකට බැනගෙන බැනගෙන ගිහිල්ලා. ඉන්දිකගේ පැත්ත ගන්න කිසිවෙකුත් ඒ වෙලාවේ නිල නිවස ඉඳලා නැහැ. ඉන්දික වහවහම වාහනෙට නැගලා යන්න ගිහිල්ලා. ඇතියන්තම් ඉන්දික ඔයින් ගියා. ඔය ගැන දන්න කියන පොහොට්ටුවේ මුදවේ කියන්නේ ඉන්දිකලට පවිත්‍රල එක්ක හැරෙන්නවත් බෑ කියලා. මොකද පවිත්‍රල කියන්නේ රත්නපුරේ බල කණු. රත්නපුරේ සෙන්ස් එක ජාතික දේශපාලනයට කොහොම බලපානවද කියන එක ඉන්දිකල නොදන්නවා වුණාට මහින්දලා පවිත්‍රල දන්නවා. එහෙම කියන උදවිය දැන් කියන්නේ පොහොට්ටුවට හිටපු හොඳම සංවිධායකයන් ටික යවාගත්ත නිසා දැන් නාමල්ටත් හිතේ හැටියට කොම්පිට්ටු හදන්න පුළුවන් කියලා. ටිකක් හැංගීම් බර වුණත් ඔන්න ඒ කියපු කතාව කාටත් ඇහෙන්න එළියට දැම්මා. පොහොට්ටුව මුදලට විකුණලා ප්‍රසන්නගෙන් බරපතල චෝදනාවක්. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදිර ධම්මික පෙරරාව නම් කරන උත්සවයේ තියෙන්නේ 6 වෙනිදා උදේ 7:30ට. අපේ අපේක්ෂකතුමාට අවස්ථාවක් දෙමු. එතුමාට සුබ එතුමා කැමති දිනයක් තෝරගෙන අපේක්ෂකත්වයේ ප්‍රකාශයට පත් කරන්න. බැසිල් පහුගේ සතිය දවසක පොහොට්ටු ලොක්කන්ට කියලා තිබුණා. යනුව ඉන්දියන් ජ්‍යොතිෂ්‍ය වේදින් කිහිප දෙනෙකුගේ උපදෙස් අරගෙන සුබ වේලාව යෝජනා කරලා තියෙන ධම්මිකමයි. වැඩේ කියන්න තියන්නේ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට පොහොට්ටුවේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. එදාට පක්ෂ සමුළුවක් ඇඳවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම අපේක්ෂකත්වය ප්‍රකාශ කරන්නයි යන්නේ. 15 වෙනිදා නාම යෝජනා බාර දුන්නාට පස්සේ මහනුවර දිහා අනුරාධපුරයේදී පොහොට්ටුවේ පළමු රැස්වීම තියන්නලු දැනට ප්ලෑන් කරලා තියෙන්නේ. ධම්මික ඔන්න අද උදේ බ්‍රෙක්ෆාස්ට් මීටිමකට එයාට හිතවත් මීඩියා පොරවල් කිහිප දෙනෙකුට කිංග්ස්බරි හෝටලයට ආරාධනා කරලා තිබුණා. ඔබතුමා ෂුවර් එකට එනවද ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් අහලා? අයියා විශ්වාසයක් තියෙනවද? මම වචනේ දුන්නොත් ආයේ රිවර්ස් නෑ ධම්මික කියලා. නෑ අපි මේ ඇහුවේ දැන් පොහොට්ටු ලොක්ක සේරම අයින් වෙපි යනවනේ මාධ්‍ය කට්ටිය කියලා. ඉතින් එයාලා යනකොට අලුත් කට්ටියක් එනවනේ. දැන් හොරා හොරා කියපු උදවිය රනිල් ළඟට යනකොට වාසි අපිටනේ ධම්මික කියලා. දිලිත් ඡන්දෙට එන එක ගැන මොකද හිතන්නේ? තවත් මාධ්‍යපෙදියෙක් අහලා. මං හිතන්නේ දිලිත් එන එක හොඳයි. ව්‍යාපාරික ප්‍රජාවත් ප්‍රසිද්ධ දේශපාලනයට එන එක කොහොමඩත් හොඳයිනේ කියලා ධම්මික කියලා. පහුගිය දවස් ටිකේ රනිල් ඉස්සුණා නේද? මාධ්‍යවේදියෙක් අහලා. ධම්මික ඒකට hina වෙන්න පටන් අරගෙන. ඇත්තටම ඔයාලට පිස්සුද? පොහොට්ටුව එකට ඉන්නේ ඇද්දිත් රනිල්ට තිබුණේ 15% විතර. අපේ කට්ටිය කියන විදිහට ඒක දැන් 13% විතර බහැලා ධම්මික කියලා. නෑ නෑ එහෙම කියන්නේ පා රාජපක්ෂල වෙන්වීමත් එක්ක මුස්ලිම් දෙමළ මිනිස්සු රනිල්ගේ පැත්තට බර වෙලා. මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් කියලා. අනේ මේ රවුෆ් හකීම්ලා රිෂාඩ්ලා 8 වෙනිදා සජිත් එකතු වෙනවා. එදාට රනිල්ගේ ගේම් ක්ලෝස්. ධම්මික එහෙම කියද්දි මාධ්‍යවේදී සෙට් එක මූණට මූණ බලාගත්තලු. ඒ කතා කොහොමනත් ලාන්සලා ප්‍රසන්නලා නම් කියන්නේ හොඳ හොඳ වැඩ බලා ගන්න පුළුවන් වෙන්නේ. නාමල්ල බැසිල්ලා සාගරලා ධම්මික පොහොට්ටුවේ අපේක්ෂකයා කියලා ප්‍රකාශ කළාට පස්සෙලු. නාමල්ල බැසිල්ලා සාගරලා පොහොට්ටුව මුදලට පාවා දීලා කියලා ප්‍රසන්නලා දැනටම කියන්න පටන් අරගෙන. පොහොට්ටුව දෙකට කලේ රනිල්ට සහය පළ කරන පිරිස නොවන බවත් පක්ෂයේ දෙකට කලේ පාක්ෂිකයින් පිළිබඳ කිසිදු තැකීමක් නැති සිය පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින සුළු පිරිසක් බවත් ඇමති ප්‍රසන්න කියනවා. පාක්ෂිකින් ගැන නොසලකන මේ සුළු පිරිස පක්ෂයේ මුදලට පාවා දුන්නා කියලායි ප්‍රසන්න කියන්නේ. ප්‍රසන්න හේව කතාවක් කියලා තිබුණ රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් සමග 3 වෙනිදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙන ගමන් පාර්ලිමේන්තුවේ පිල්මාරුවක් බහුතරය ආණ්ඩුවෙන් ගිලිහි. ආණ්ඩුවට දැන් සරල බහුතරයක් නැහැ. අන්තිම හුස්ම හෙලමින් ඉන්නේ. කිසිම පනතක් සම්මත කරගන්න බෑ. සජිඥ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රතිපත්ති මත පිහිටා මෑත ඉතිහාසයේ බිහි වූ දැවැන්තම සන්ධානයේ බ්‍රහස්පතින් දබිහි වෙනවා. මේ ආණ්ඩුව තරම් අධිකරණ හැල්ලු කළ රජයක් ඉතිහාසයේ කවදාවත් තිබෙන්නේ නැහැ. ආණ්ඩුවේ මහා පරිමාණ හොරකම් නතර කරපු නිසයි මේ කෝන්තරය. මෙහෙම කියන්නේ සජිබ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අගසවුවේදී හැසිරෙන මහාචාර්ය ජී.එල්. පීරිස් මහාචාර්යතුමා එහෙව කතාවක් කියලා තිබුණේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මීට වසර දෙකකට පෙර පාර්ලිමේන්තු ඡන්ද 134කින් පත් වූ වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට දැන් තියෙන්නේ മന്ത്രി දුහුර 92ක් විතරයි. ආණ්ඩුවට සරල බහුතරය පවා අහිමි වී ගෙහෙලා. වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තව දින 46කින් අවසන්. ජී.එල්. සරටම දෙනවා. පාර්ලිමේන්තුව තුල සරල බහුතරයක්වත් මේ ආණ්ඩුවට නැහැ. රජයේ ශක්තිය පාර්ලිමේන්තුව තුල ඒ ප්‍රමාණයට ගිලිහි ගිහිල්ලා තියෙනවා. කිසිම පනතක් සම්මත කර ගැනීමට රජයට පුළුවන් කමක් නැහැ. දැන් තව දවස් 3කින් බ්‍රහස්පතින්දා අගෝස්තු 8 වෙනිදා මෑත කාලේ මේ රටේ බිහිවෙච්ච ඉතාමත් ප්‍රබල සන්ධානය ස්ථාපිත වෙනවා. අරමුණ සෙප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය සාක්ෂාත් කර ගැනීම. තර්ජන ගර්ජන දිගින් දිගටම මේ රටේ අධිකරණයට එල්ල කළා. අපි සහමුලින්ම පිළිකුල් සහගත ප්‍රතික්ෂේප කරන ප්‍රතිපත්තියක් තමයි මේ රජයේ දිගින් දිගටම අනුගමනය කළේ.
දේශපාලන පිටියේ පහුගිය දවස්වල සිදු වුණු විවිධ පෙරළි සහ හැලහැප්පීම් හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වෙයි කියලයි දේශපාලන ආරක්ෂි මාර්ගවලින් වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තු අගෝස්තු 6 වෙනිදා සිට 9 වෙනිදා දක්වා රැස්වීමට නියමිතයි. මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අතරතුරදී පිල් මාරුවීම් කිහිපයක්ද සිදුවන බව දැනගන්නට තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමේ සූදානමකුත් තියෙනවලු. ඒ වගේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හිතවත් රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනා මේ සතියේ සිය මෙති ඇමති තනතුරු වලින් ඉල්ලා සිටීමට නියමිතයි කියලාත් කතාවක් යනවා. ওই කතාවල ඇත්ත නැත්ත කොහොම වුණත් මෙතෙක් ආණ්ඩුවේ කටයුතු වලට සහාය දුන් රාජපක්ෂ හිතවාදීන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සහාය දීමත් සමග මේ වන විට විපක්ෂයේ භූමිකාව ඉටු කරන පිරිසක් බවට පත් වෙලා කියන කාරණේ නම් පැහැදිලිවම පේන්න තියෙනවා. ආණ්ඩුවේ මෙවන් අර්බුද හමුවේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන බලවේගය වන සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමග ජන බලවේගයේ සිය මැතිවරණ යාන්ත්‍රණය දියත් කිරීමට පිබුරුපත් සකසමින් ඉන්නවා. මැතිවරණ මෙහෙයුම් සම්බන්ධ විවිධ කෙටුම්පත් කරමින් දැනටමත් වගකීම් බෙදා දීලා සමග ජන සන්ධානයේ පිහිටුවීම එළඹෙන අගෝස්තු 8 වෙනිදා සිද්ධ වෙනවා. කලින් ආණ්ඩුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40ක් විතර ඉන්නවා. මුස්ලිම් කොංග්‍රසයේ වතුකර දමිළ පක්ෂය ඇතුළු කණ්ඩායම් 12ක් විතර අපිත් එක්ක එකතු වෙනවා. මේක දැවැන්ත සන්ධානයක්. සජබ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර කියනවා. කෙසේ වෙතත් ජනාධිපති රනිල්ට පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ විශාල පිරිසක් සහාය පළ කිරීමත් සමග ජන බලවේගය තුළද යම් කැළඹීමක් ඇති වූ බව දේශපාලන වාර්තා කිහිපයක් හෙළිදරව් කොට තියෙනවා. ඒ අනුව සිය සන්ධානයේ හවුල්කරුවන් සහ තවදුරටත් පූර්ණ සහාය පළ නොකරමින් සිටින පිරිස රනිල් පාර්ශ්වය වෙත ඇදී යාම වළක්වා ගැනීම සඳහා සජිත් මේ වෙනකොට විශේෂ වැඩපිළිවෙලක් සකසමින් ඉන්නවා කියලා ආරංචි. එතනදිත් වැඩිම අවධානය දීලා තියෙන්නේ රනිල්ගේ උදව් උපකාරගත්තු සජබේ ඉන්න මන්ත්‍රීවරු කොහොම හරි රඳව ගන්න එකට. සජිත් ඒ විදිහට තමන්ගේ මන්ත්‍රීවරු කොහොම හරි තියාගන්න try එක දෙද්දි ඔය රනිල් ගාවට යනවා කියන කණ්ඩායමේ මන්ත්‍රී කෙනෙක් කී අගෝස්තු 4 වෙනිදා තමන්ගේ ආසනයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු ගෙන්නගෙන සාකච්ඡාවක් තියලා. එවෙනින් කවුරුත් නෙවෙයි ගම්පහ සජබ මන්ත්‍රී අජිත් වන්නප්පේරුම. ඔය සාකච්ඡාවට ගම්පහ නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු 10 දෙනෙකුට එන්න කියලා. මහීපාල විජේරත්න, රෝයි වීරසිංහ, සෝලංගාරච්චි, මානෙල් ජයමහ ඇතුළු 9 දෙනෙක් ඇවිත් ඉඳලා. ඔය සාකච්ඡාව කැඳවලා තියෙන්නේ ජනාධිපතිවරයා වෙනුවෙන් ගම්පහ ආසනයේ ශාඛා සංවිධාන ප්‍රතිසංවිධාන කරන හැටි සාකච්ඡා කරන්න කියලාලු. කට්ටිය සෑහෙන වෙලාවක් වත්මන් දේශපාලනයේ ගැන වල්පල් කතා කර කර ඉඳලා සාකච්ඡාව ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා මාන්නපෙරම එකපාරට සාකච්ඡාව වෙනින් පැත්තකට හරවලා මම ජනාධිපතිතුමාට සහාය දෙන්න යනවා කියලා ලොකු කතාවක් කරනව නේද කියාගෙන මාන්නපෙරම රැස්වීම කැඳවීමේ ඇත්තම කාරණයට බැහැලා ආරංචි විදිහට එතන හිටපු 9 දෙනාගෙන් 6 දෙනෙක්ම කියලා දෙන සර් හරි සර් එක්ක අපි එනවා කියලා. ඔබතුමා ගියත් නැතත් මම කොහොමඩත් යන්න හිටියේ කියලා එතන හිටපු එක මන්ත්‍රී කෙනෙක් කියලා. මම මුකුත් කියන්න බෑ කියලා එක්කෙනෙක් කියලා. ඒත් වීරවංශ සහ මහීපාල හිටපු මන්ත්‍රීවරු දෙදෙනා නම් කියලා තියෙන්නේ සර් ගියත් අපට යන්න බෑනේ සර් කියලා. මමත් තාම හරියට තීරණයක් අරගෙන නැහැ. අද හෙට මේ ගැන තීරණයක් ගන්න වෙනවා. මොන තීරණයක් ගත්තත් ඔබතුමා මට උදව් උපකාර කරපුවා කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා මාන්නපෙරම කියලා. එතන හිටපු සමහරු නම් කියන්නේ ඊයේ තිබුණ රැස්වීම සජබෙන් සමගැනීමේ හමුවක් වගේ කියලායි. ඒ විදිහට බලනකොට 8 වෙනිදා සන්ධානයක් අටවන්නේ අද්දි කිහිප දෙනෙක්ම එදාට ගැලවෙන්නත් ඉඩ තියෙනවා කියලායි දේශපාලන ආරංචි බාරගවලින් වාර්තා වෙන්නේ. ඒ කියන්නේ සජිත්ගේ සමගි ජන සන්ධානය ආරම්භවම කඳුලක් වෙන්න ද යන්නේ. වැඩි දවසක් නැහෙනි. 3-5 වැඩි කරගන්නේ නැතුව ඉවසීමෙන් බලාගැනීම. ගයක් ගයා ගාන යන වැඩක් එක්ක මාලිමාවට විදෙස් සාධාර. මේ අතර ජාතික ජන බලවේග නායක අනුරකුමාර දිසානායකත් සිය මැතිවරණ යාන්ත්‍රණයේ දියත් කළ යුතු ආකාරය ගැන තම ක්‍රියාකාරීන්ට උපදෙස් දීලා තිබුණා. අපට දිනන්න පුළුවන් ඡන්දයක් මේක. ජයග්‍රහණය කළ යුතුම ඡන්දයක් තමයි 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පැවැත්වෙන්නේ. අපි අපේ වැඩ කොටස කරන්නම්, මහන්සි වෙන්නම්, කතා කරන්නම්, සැලසුම් හදන්නම්. හැබැයි ජයග්‍රහණයේ ප්‍රධානතම වැඩ කොටස තිබෙන්නේ ඔබලාතේ. ඡන්ද තියන්නේ ගමේ. ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතරේ ගහලා පිරවීමට අවශ්‍ය සැලසුම් හදන්න ඕනේ. ගමේ මෙහෙයුම් කමිටු තව ලොකු කරන්න, හැම ගෙදරකටම යන්න, හැම ඥාතියම හමු වෙන්න, ජාතික ජනබල වේගයේ සිය මැතිවරණ යාන්ත්‍රණය සඳහා අවශ්‍ය මුදල් විදේශගත ශ්‍රී ලංකිකයින්ගේ සහයෙන් සම්පාදනය කරමින් ඉන්නවා කියලායි ආරංචි. ඉන්දියාවේ පූජක නඩයක්ම ලංකාවේ තැන් තැන්වල මහා යාග. ජනාධිපති සටනත් එක්ක මෙරටේ ජ්‍යොතිෂවේදීන්ට විතරක් නෙමෙයි ඉන්දියාවේ ජ්‍යොතිෂවේදීන්ටත් කල්ලමරේ සීන් එකක් තමයි පේන්න තියෙන්නේ. ඒ ආරංචි වල හැටියට ධම්මික පෙරළගේ ගෙදර දැන් දවස් කිහිපයක් තිස්සේ ලොක පූජාවක්. ඉන්දියාවෙන් පූජක සෙට් එකක් ඇවිත් ඒ පූජාව ඉවර වෙන්නේ 8 වෙනිදා උදේ 6ටලු. ධම්මික ජනාධිපති අපේක්ෂකයා කියලා ප්‍රකාශ කරන්න යන්නේ එදා උදේ 7:30ට. ධම්මිකගේ ගෙදර විතරක් නෙවෙයි තීරුණඩේසන්ගේ බාන්ස් ප්ලේස් එකේ ගෙදරත් දැන් දවස් 7ක් තිස්සේ ලොකු පූජාවක්. ඒ පූජාවටත් ඇවිත් ඉන්නේ ඉන්දියාවේ පූසාරලා සෙට් එකක්. ආරම්භක පූජාවට ජනාධිපති වික්‍රමසිංහත් ඇවිත් හිටියා කියලා ලීඩ ටීවී අපි කිව්වා මතකනේ. ඔන්න ඊයරෑ තිබුණේ අවසන් පූජාව. අගමැති දිනේෂ් ගුණවර්ධන, පොහොට්ටු පක්ෂයේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ, පොහොට්ටු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ වගේම ගාමිණී ගුණරත්නත් ඒ පූජාවට ගිහින් තිබුණා කියලා ආරංචි. පූජාවේ සුවඳ දුම් නිසා මහින්දට ගෙදර ඇතුලේ ඉන්න අමාරු වෙලා පස්සේ කට්ටියම ගාඩන් එකට වෙලා කතා කර කර හිටියලු. විශේෂයෙන් ඊයේ පූජාව තියලා තියෙන
මහින්ද වෙනුවෙන්. තිරු නඩේසන් කියන්නේ මහින්දලාගේ ළඟම ඥාතියෙක්. නඩේසන් බැඳලා ඉන්නේ නිරුපම රාජපක්ෂව. රනිල් එක්ක ඥාති සම්බන්ධකමක් නැතත් රනිල් කියන්නේත් නඩේසන්ගේ හොඳ යාළුවෙක්. ඕවා දැනගෙන තමයි රංජා කිව්වේ මුන්සේරම යාළුවෝ. රංජා හැම කිව්වට දේශපාලනය කරනවා කියලා මරා ගන්න ඕන නැහැ. මොකද දැන් පේනවනේ එක පැත්තකින් ජනාධිපති රනිල් පොහොට්ටු සන්ධානය ගැන දකිනකොට අනිත් පැත්තෙන් නාමල් සජිත් ඩීල් ගැනත් කතා යන්නේ. ඒ කතා මොනවා වුණත් අපි නම් කියන්නේ ඔය ඡන්දදායක ඇත්තන්ට දැන් ඉතින් දේශපාලන ලිප්පල වතුර නැටුවා කියලා ලේලත් කරගෙන ඡන්දය කරන්න යන්න එපා. වැදගත් විදිහට දේශපාලනය කරලා මහත්තුරු වගේ ඡන්දය දාට තමන්ගේ තීන්දුව බැලට් එකේ ලකුණු කරන්න. ඡන්දයට ඕන බැලට් මිසක් බුලට් නෙවෙයි. ඒ නිසා නිකන් අමාරු වෙන වැටි වැදගත් විදිහට දේශපාලනය කරන්න. ඒ පණිවිඩය ඔබේ සමීපතම ඉන්නත් බෙදා දෙන්න. එහෙමනම් අදට ඔච්චරයි.